හැමෝටම සුබ දවසක්. ඉතින් අදත් ගෙනාවා සුපිරිම සුපිරි බ්ලෙන්ඩර් ටියුටෝරියල් එකක්. ඉතින් අද කරන්නේ බ්ලෙන්ඩර් ෆිසික්ස් ගැන. ඔයාලා බලාගන්න පුළුවන් මම කරපු ඇනිමේෂන් එක. මෙන්න මේක තමයි ජෙලි එකක් ඈදිලා ළඟට එනවා. මෙන්න මේ වගේ ජිගල් ඉෆෙක්ට් එකක් දෙන්න ඕනේ. ඉතින් බලමු අපි සොෆ්ට් බොඩි ෆිසික්ස් පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ වගේ දෙයක් බ්ලෙන්ඩ් එකෙන් කරගන්නේ කියලා. එහෙනම් අපි කෙලින්ම යමු බ්ලෙන්ඩ් එකට. ඉතින් දැන් මම බ්ලෙන්ඩර් එකට ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම ස්ක්‍රීන් කාස්ට් කිස් ඇඩ් ඔන් එක ඔන් කරගන්න. හරි, මම ටයිප් කරනකොට ඔයාලට මෙතන පෙන්වනවා. A ඔබනවා, X ඔබනවා, ඔක්කොම සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. හරි, මුලින්ම මම ගන්නම් Shift A ඔබලා. මෙෂ් යටතේ තියෙනවා සර්කල් කියන එකක්. සර්කල් එකක් අරගෙන මෙතන ඇඩ් සර්කල් කියන වින්ඩෝ එක ඕපන් කරලා එතන වර්ටිසස් මම දෙනවා 12ක් වගේ. ඔව්, 12ක් දෙන්න. ඊට පස්සේ මම යනවා ටැබ් එකෙන් එඩිට් මොඩ් එකට. E ඔබලා, ඉසෙඩ් ඔබලා, ඉසෙඩ් ඇක්සිස් එක දිගේ ඔය විදිහට එක්ස්ට්‍රූඩ් කරනවා. ඊට පස්සේ එස් ඔබලා, ස්කේල් කරනවා. ඔන්න ඔය වගේ මොඩල් එකක් එනවා. ඉතින් ආය ටැබ් එකේ මම එඩිට් මොඩ් එකටම ගිහිල්ලා යටම එජ් රින්ග් එක ඕල්ට් ඔබාගෙන සිලෙක්ට් කරලා F ඔබනවා. ඒක ෆිල් වෙනවා. උඩ එකත් F ඔබනවා. ඒකත් ෆිල් වෙනවා. ඊට පස්සේ ඒක කරන්නේ මම උඩ මේක I ඔබලා ඔය විදිහට ඉන්සෙක්ට් කරනවා. දැන් කරන්නේ දෙක ඔබලා එජ් සිලෙක්ෂන් මොඩ් එකට ගිහිල්ලා ඕල්ට් වාගෙන Shift වාගෙන ඕල්ට් උයි Shift උයි දෙකම එකට වාගෙන මෙන්න මේ edge ring ටික සිලෙක්ට් කරනවා. හරි, ඔන්න ඔය විදිහට ආවා. ඉතින් මම Ctrl B යවලා ඕක බෙවල් කරනවා. එකපාර ස්ක්‍රෝල් කරපම තුනකට බෙවල් වෙනවා. ඔන්න ඔය වගේ හැඩයක් එනකල් බෙවල් කරගෙන ඊට පස්සේ කරන්නේ මේ middle edges ටික සිලෙක්ට් කරනවා. ඕල්ට් Shift එබුවා ඔබාගෙන ඕව සිලෙක්ට් කරගෙන ගියා එක දිගට. හරි, ඊට පස්සේ කරන්නේ S Shift Z ඔබනවා. ඔන්න ඔය විදිහට ස්කේල් කරනවා. හරි, ඔය ටික සිලෙක්ට් වෙලා තියෙද්දිම එඩිට් මොඩ් එකෙන් අයින් වෙලා ටැබ් එක ඔබලා Ctrl 2 ඔබන්න. දැන් සබ් ඩිවිෂන් සර්ෆස් එකක් ඇප්ලයි වෙනවා. ඊට පස්සේ මම කරන්නේ දැන් කරන්න වෙන යට මේකට ක්‍රීස් එකක් දාගන්න ඕනේ. මම යට මැච් රින්ග් එක සිලෙක්ට් කරන ඕල්ට බාගෙන ඊට පස්සේ N ඔබලා මේ පැනල් එක අරගෙන එතන අයිටම් යටතේ මීන් ක්‍රීස් එක වැඩිම කරනවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ ජෙලි එක ටිකක් පණ ඇවිල්ලා තියෙන්නේ. රයිට් ක්ලික් කරා ෂේඩ් ස්මූත් දැම්මා. දැන් ඔයාලා පේනවාද මෙතන ආටිෆැක්ට් වගේ ඇති වෙනවා. මෙතනට ගිහිල්ලා නෝමල්ස් වල ඔටෝ ස්මූත් දෙනවා. දැන් ඔයාලා පේනවාද අපේ ජෙලි එකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. ඉතින් ඊළඟට කරන්නේ මම ආයේ මේ ටික දැන් ඔයාලා පේනවාද මෙතන දැන් පොඩ්ඩක් මදි වගේ. අපි ඒක ඇඩ්ජස්ට් කරගමු. ඕල්ට් Shift බාගෙන මේ එජ් ටික සිලෙක්ට් කරනවා. හරි, ඊට පස්සේ S Shift Z. හරි, ඔය ගාන එක ගත්තා. මේජරින් එක සිලෙක්ට් කරා. I එබුවා. ඔය දෙරේ ඉන්සෙක් කරා. ඊට පස්සේ I එබුවා. ඔය ටිකක් අරගෙන හොම ටිකක් අරගෙන ස්කේල් කරනවා. ඔය දි ස්කේල් කරලා G Z වල හොම් පල්ලෙහාට යනවා. හරි, ඔන්න තියෙනවා අපේ ජෙලි එක. ඉතින් දැන් අපි කරන්න තියෙන්නේ අපේ ඇනිමේෂන් එක හදාගන්න එක. බලන්න පළවෙනි ෆ්‍රේම් එකේ මම ඉන්නේ GY ඔබලා. මේක සිලෙක්ට් කරලා GY ඔබලා මෙන්න මෙතනට ගෙනියනවා. I ඔබලා ලොකේෂන් එකේ කී ෆ්‍රේම් එකක් දාගන්නවා. ඊට පස්සේ එනවා 13ට වගේ GY ඔබලා නෑ Alt G ඔබන්න. එතකොට ලොකේෂන් එක රීසෙට් වෙනවා. I ඔබලා ලොකේෂන් ඔබන්න. දැන් ඇනිමේෂන් එක බලන්න. මම ඇනිමේෂන් එක දාගන්නා 35ක් වගේ. හරි, ඔන්න දෙනවා අපේ ඇනිමේෂන් එක 35ක් වැඩි 30ක් දාගන්න. හරි, ඔන්න දෙනවා අපේ දැන් ඇනිමේෂන් එක. ඊළඟට බලමු අපේ කොහොමද ෆිසික්ස් ඇප්ලයි කරන්නේ කියලා. දැන් තියෙන අපිට මේකට ෆිසික්ස් ඇප්ලයි කරන්න. මුලින්ම මේක ඔබලා ටැබ් එකෙන් එඩිට් මොඩ් එක ගිහිල්ලා ලූප් කට් දෙකක් මෙතන දාගන්න ඔන්න ඔහම. හරි, දැන් අපේ ෆිසික්ස් වලින් මේක ලේයර්ස් ගොඩකට වෙන් වෙනවා. දැන් මම මුලින්ම යනවා මේක සිලෙක්ට් කරලා ෆිසික්ස් ප්‍රොපර්ටීස් වල සොෆ්ට් බොඩි. ඔන් සොෆ්ට් බොඩි එකක් දාගත්තා. ඊට පස්සේ මම කරන්නේ මේක එඩිට් මොඩ් එකට ගිහිල්ලා යටම ෆේස් එක සිලෙක්ට් කරලා මෙතනට ගිහිල්ලා ඉතන දෙන වර්ටෙක්ස් ගෲප් එකක් ඒකට දෙමු අපි කෝ කියලා. අසයින් කරමු මේක. හරි, දැන් යටම වර්ටෙක්ස් ගෲප් එක යටම වර්ටෙක්ස් ටික කෝ කියන වර්ටෙක්ස් ගෲප් එකේ තියෙන්නේ. මම ෆිසික්ස් ප්‍රොපර්ටීස් වලට ගෝල් එක දෙනවා කෝ කියන එක. එජස් ටිකෙත් මේ ටික ඕපන් කරගන්නවා. දැන් බලමු සිමියුලේෂන් එක. ඔන්න ඕක තමයි අපේ සිමියුලේෂන් එක. මුලින්ම කරන්නේ ෆීල්ඩ් වේට්ස් වල අපි ග්‍රැවිටි අයින් කරලා බලමු. දැන් බලමු දැන් සිමියුලේෂන් එක මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මම කරනවා ස්ටිෆ්නස් ඔන් කරනවා. දැන් බලමු සිමියුලේෂන් එක. හරි, සිමියුලේෂන් එක මේ විදිහට තියෙනවා.
මම කරන්නේ ගෝල් වල සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඩෑම්පින් දා ගන්නවා 10කට වගේ. දැන් බලමු. හරි. දැන් සිමුලේෂන් එක මෙහෙම. ස්ට්‍රෙන්ත්ස් වලට ගිහිල්ලා ඩිෆෝල්ට් එක උඩරිම කරමු. හරි. දැන් ගොඩක් දුරට අපිට ඕනේ විදිහට එනවා. යට දැන් එජස් කියන්නේ අපේ උඩ ටික නිරූපණය වෙන්නේ එජස් කියන එක. එජස් වල බෙන්ඩින් කියන්නේ ඒකේ හයිය. හයිය 10කට දාමු බලන්න. හරි අපිට ඕන විදිහට තව ටිකක් මේක වෙනස් කරන්න ඕනේ. මේක පහට දාන්න බලන්න. හරි දැන් නම් ගොඩක් දුරට හරි. හතරට මේක එකට දාලා බලන්න. එකමදි තුන දාන්න. හරි මම මෙතනට හතර දෙනවා. දැන් अपे सिम्युलेशन एक मम हिता हारी ओण होता जेली एक वेड़े एम कैश बेक करम ओण मट ओण फ्रेम एक पहुदीम मम एस्केप कैंसल दैंगी दिन बलमेट अपे प्लेट मोडल करा हर मंद मेतन मैं पलवे फ्रेम मेकट गी स्विफ्ट ए मेषे सल इतने दैंगेक्स दौल हाई मम हेट हतर दिना जी वाई ओबला मेक मेतंट गेन හරි ප්ලේට් එක දැන් මොඩල් කරන්න තියෙන එඩිට් මොඩ් එකට යනවා එක ඔබන වර්ටෙක්ස් සිලෙක්ෂන් මොඩ් එකට ඊ ඔබනවා ඔබලා රයිට් ක්ලික් කරන එතනටම යවන්න ඊට පස්සේ එස් ඔබල ස්කේල් කරනවා දැන් ජී ඉසෙඩ් ඔබවම ඔන්න ඔය විදිහට ප්ලේට් එකක් ලාවට හැදෙනවා ඉතින් ඕල්ට බාගෙන මේජ් ලූප් එක සිලෙක්ට් කරා එෆ් එකෙන් ෆිල් කරා දැන් ඉතින් ප්ලේට් එක මේ වගේ එඩිට් මොඩ් එකට ගියා නෑ මොඩිෆයර්ස් වල ගියා එතන දැන් සබ් ඩිවිෂන් සර්ෆස් එකක් ලෙවල් 2 වල දාලා ඊට පස්සේ සොලිඩිෆයි එකක් දෙනවා හරි සර්ටිෆයි එක මේතන උඩට යවනවා හරි ඔන්න ගොඩක් දුරට අපේ ප්ලේට් එක ඇවිල්ලා තියෙනවා ඊළඟට කරන්නේ මම මේක හයිඩ් කරලා මේක එඩිට් මොඩ් එකට ගිහිල්ලා shift z දබලා මේ විදිහට පෙන්වනවා ඒ ස්ට්‍රේ මොඩ් එකක් වගේ control b යබලා මේක මේ විදිහට බෙවල් කරනවා හරි මෙන්න මේ විදිහට බෙවල් වෙලා තියෙනවා ඉතින් ඊළඟට කරන්නේ ඒ බෙවල් උන edge එක select කරලා face selection මොඩ් එකට ගිහිල්ලා මේක select කරලා control දාගෙන ඔහොම වටේ ring එකම select කරනවා හරි ඊට පස්සේ කරන්නේ e z වෙනවා ඔන්න ඔය විදිහට පල්ලෙහාට යනවා හරි ඔන්න දෙනවා අපේ ප්ලේට් එක ඉතින් ඕල් ටච් බල මේක අන්හයිඩ් කරලා මම කරන්නේ මේක දින animation data ටික මේකට transfer කරනවා මුලින්ම මේක ඔබන්න ඊට පස්සේ මේක ඔබන්න ඊට පස්සේ control l transfer කරනුනේ animation data හරි දැන් බලමු animation එක ඔය තියෙන්නේ අපේ animation එක ඉතින් දැන් කරන්න දෙන්නේ material හදාගන්න එක shift a plane එක ගත්ත අපේ පොලව දාමු s 10ක් දානවා scale එක कैमरा तभी सेट कर स्विफ्ट ए कैमरा एन व्यू कैमरा टू व्यू दें अभी व्यू एक गेनियर दें वोल्ड कैमरा आए ना हाँ और ना पे कैमरा सेटअप कर गया था इलेक्ट्रिक कैमरा देने मैटेरियल प्रीव्यू मोड टेकड़ी गिल ला अभी दाम मेरे अलग मटेरियल लेगा अलग नमक दामू जेली गया ला अरे जेली देने में रातु पार्टा और ना रातु पार्ट देमो ट्रांसमिशन ऊपर ही में करें मो इट पास से अभी मेरे एम्बिएंट ऑक्लूशन ब्लूम एंड स्क्रीन स्पेसिफिक रिफ्लेक्शन मोशन ब्लर और कम दामू දැන් වලට පේන වැඩි මම කැමරාව view එකෙන් එළියට ගියත් ඔන්න දින අපි ජෙලි එක ඉතින් ට්‍රාන්ස්ලේෂන් හරියට වැඩ ගන්න මේකේ screen is face refraction on කරන්න ඕනේ on කළා මෙතනත් refraction on කරන්න ඕනේ එහෙම කරාත් ඔයාලට පේන වැඩි මෙතනින් සම්පූර්ණයෙන්ම ආලෝකය යනවා ඉතින් බලමු අපි ඒක එහෙම විදිහට හදන්න පුළුවන්ද කියලා නෑ ඒ effect එක වැඩි කලින් effect එක හොදයි මෙන්න මේ effect එක ඒක නම් කැමති ඉතින් ඒක මම තියා ගන්නවා ඉතින් ප්ලේට් එකට දාගමු අපි ලාවට yellowish tint එකක් දෙමු. දීලා එතනට roughness එක අඩුම කරලා clear coat එකක් දුීලා ඔන්න ඔය ගානට specular වැඩි කරමු. ඔන්න තියෙනවා අපේ ප්ලේට් එක දැන් ඔයාලට පේනදි flow එක ප්ලේට් එක හරහා ගිහිල්ලා. ඉතින් GZ double flow එක පල්ලෙහාට ගන්න. හරි ඔන්න flow එකත් පල්ලෙහාට ගත්තා. දැන් කැමරාව ඇතුළට යමු. flow එකට දෙනවා මම material එකක් අලුත් material එකක් නම FLOR flow base color එක කළු. හරි ඔන්න දෙනවා අපේ සීන් එක. ඉතින් animation එක බලාගෙන බලන් ඔන්න අපේ animation එක. ඉතින් අපි යමු render mode එකට ගිහිල්ලා. මෙති මේ වගේ එකක් අපි light වලින් lights ගොඩක් කොහොමද details ගන්න. ඉතින් අපි HDR එකක් පාවිච්චි කරමු.
මේ වගේ එකක් දාලා බලමු. ඉතින් ඔය තියෙන්නේ අපේ සීන් එක. ඉතින් ඔයාලා පේනවා ඇති අපේ සීන් එක හොදලම තියෙනවා. මේක රෆ්නස් එක ටිකක් වැඩි කරමු. හරි. මේ තියෙන්නේ අපේ ෆිසික්ස් සිමියුලේෂන් එක ජෙලි එකක් ඈතදලා ළඟට එන සීන් එක. ඉතින් මං හිතනවාද ඔයාලා ෆිසික්ස් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. මේවා ඔයාලට වැදගත් වෙයි ඉස්සරහට. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න මම අදට සමු ගන්නවා.